වගේම අපි අනාගත බලන්න ශ්‍රී ලංකාවේ අනාගත පහරකරෝ සජිත් ප්‍රේමදාස සංගච්ඡාමි සම්පි ධම්මං සරණං ගරණං ගච්ඡාමි රටේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂතුමා බෞද්ධ සිංහල ජනතා පත්තුන රටේ නායකයා අවශ්‍ය කටයුතු සම්පූර්ණ කර ගැනීම මේ කාගෙත් වගකීමක් වෙනවා අද ලොකු අවදානමක් පසු වෙනවා එන්නේ කවුද මේ ඉල්ලරට සිල්ලර මුදලට ටිකට් දෙපිට දහසක් වැඩමැද්දී වෙනදා කවදාවත් නොතිබිච්ච විදිහට සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක් පරාජයට පත් වුණාම අපි මට නම් මතක නැහැ කිසිම අපේක්ෂකෙක් ඇවිල්ලා මේ වගේ ගම් නියංගම් වල ගිහිල්ලා ස්තුති කරගෙන යන වැඩපිළිවෙලක් තිබ්බා කියලා. නමුත් අද ඒ වැඩක රාජකාරී මැද විපක්ෂ නායක ධූරේ කාර්යභාරය දරමින් මේ නිවාඩු ලැබෙන හැම අවස්ථාවකම රට පුරා යමින් අද පොළොන්නරුව ආසනයට පැමිණීම පැමිණි සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉතා ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. පූජනීය ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයේ අවසරයි. පොළොන්නරුව මැතිවරණ කොට්ටාසේ ප්‍රධාන සංවිධායක නාලක කොළොන්නේ මැතිතුමනි සමාවෙන් අපේ හින්දු ආගමික පූජකතුමනි ඒ වගේම අප සහෝදර මැදිරිගිරි ආසනයේ ප්‍රධාන සංවිධායක සිඩ්නි ජයරත්න මැතිතුමනි ගරු පළාත් සභා මන්ත්‍රීතුමන්ලා වන කිංස් නෙල්සන් අන්සාර් ජනක සමරසිංහ යන අප හිතවත් මන්ත්‍රීතුමන්ලා අපේ අභියෝගෝන් හිටපු මන්ත්‍රීතුමා සුජීව ගුණතිලක දිස්ත්‍රික් සංවිධායකතුමා ප්‍රියන්ත අබේසූරිය සභාපතිතුමා දේශප්‍රිය උපසභාපතිතුමා ප්‍රමුඛ සියලුම මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා අපේක්ෂකතුමන්ලා අපේක්ෂකතුමියන්ලා සම්භාවනීය අමුත්තන් පොළොන්නරුව ආසනේ හිතාදර දයාබර දිඹුලාගල තමන්කඩුව වැලිකන්ද කොට්ටාස නියෝජනය කරමින් පැමිණි ඔබ සෑම සිරු දෙනාගෙන්ම අවසරයි. අද දින පොළොන්නරුව මැතිවරණ බල ප්‍රදේශයට ඇවිල්ලා මේ ආසනේ පසුගිය ජනාධිපතිවරණයේදී අපව දිනවන්නට උත්සාහ දරපු ශක්තිය ලබා දුන්නු 54,238ක් අපේම සහෝදර ජනතාවට ස්තුතිය පුද කරන්නටයි අද බම් පැමිණි. පැමිණීමේදී ඇති වුණු ප්‍රමාදය ගැන සමාව ඉල්ලා සිටිනවා. මොකද උදේ පාන්දර ලග්ගල මැතිවරණ කොට්ටාසෙත් ස්තුතිය කරලයි අපි අද පොළොන්නරුවට ඇවිල්ලා සමස්වරුවේ මැදිරිගිරිය මින්නේරි යන ආසන තුනක් සම්පූර්ණ කරගෙන කොළඹ පලා යන්නට බලාපොරොත්තු වෙනවා. ඒ මන්ද හෙට දවසේ ලංකාවෙම ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමන්ලා අපේක්ෂකතුමන්ලා අපි කැඳවලා තියෙනවා අපේ පක්ෂයේ වැඩසටහන ශක්තිමත් කිරීම උදෙසා. එනිසා විශේෂයෙන්ම පොළොන්නරුව ආසනේ 54,238කට මගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කර සිටිනවා.
නාලක කොළොන්න මැතිතුමාගේ නායකත්වෙන් මූලිකත්වෙන් ඓතිහාසික ජන සහභාගීත්වයක් සමග දෙවන්ත ජන රැලියක් පවත්වලා අපේ ගමන ශක්තිමත් කරන්නට සහයෝගය ලබා දුන් ගරු නාලක කොළොන්නේ මන්ත්‍රීතුමා ප්‍රමුඛ සියලුම දෙනාට මගේ ස්තුතිය සහ ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කර සිටිමි. මිත්‍රවරුනි අපි පරාජයකට ලක් වුණා. පසුබෑමකට ලක් වුණා. නමුත් මේ පසුබෑම තුල අපි අලසවන්නට හොඳ නැහැ. අපි කලකිරීමකට ලක්වන්නට අවශ්‍ය නැහැ. අලුත් මුහුණුවරකින් නව දර්ශනයකින් නව වැඩපිළිවෙලකින් ශක්තිමත් සංවිධාන ශක්තියක් තුළින් අපි ඉදිරියට යනකොට මහමැතිවරණයේදී අපිට ජයග්‍රහණය කරා යන්නට හැකියාව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ඇතුළු නව සංධානයක් තුළින් මෙවර මහමැතිවරණය ජයග්‍රහණය කරවන්නට ඒ පුළුල් සංධානයට නායකත්වය ලබා දෙන්නට අපි ලෑස්තියි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම අපි අලුතෙන් සංවිධානය වෙලා සෑම ග්‍රාම සේවා වසමකම සෑම ඡන්දපොළ බල ප්‍රදේශයකම අපේ සංවිධාන ශක්තිය ගොඩනගලා අනිවාර්යෙන්ම පොළොන්නරුව ආසනයෙන් නාලක කොළොන්නේ ඔබතුමන්ලාගේ සංවිධායකතුමාව පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාව නැවතත් වරක් මැති සභයට යවන්නට අපි කටයුතු කරමුයි කියලා මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. ඒ වගේම ගරු සිද්නි ජයරත්න මැතිතුමා අපි ඊළඟ මන්ත්‍රීතුමා මැදිරිගිරි ආසනයෙන් මැති සභයට ආවා. එතුමා ඇතුළුව පොළොන්නරුව මැදිරිගිරියේ මින්නේරිය යන ආසන තුන නියෝජනය කරමින් මහමැතිවරණයේදී හොඳ ශක්තිමත් අපේක්ෂක කණ්ඩායමක් අපි ඉදිරිපත් කරනවා. ඒ කණ්ඩායමේ සියලු දෙනාගේම ජයග්‍රහණය උදෙසා මේ දිස්ත්‍රික්කයේ මැතිවරණ රැස්වීම ආමන්ත්‍රණය කරලා පොළොන්නරුවේ ජයග්‍රහණය කරන්නට පුද්ගලිකව මමත් අපකප වෙනවා කියන එක නැවත නැවතත් කියන්නට කැමතියි. පරාජය තුල පසුබෑම තුල දහස් ගණනින් දසදහස් ගණනින් අපේ සමාජික මහත්ම මහත්මීන් දේශපාලන පරිගණීම් නිසා අනාථ වෙලා සිටිනවා. බොහෝ දිනකට රැකියාව හිමි වෙලා උසස් වීම නැති කරලා ඈත ප්‍රදේශවලට ඒ අයව ස්ථානමාරු කරලා යවන මුළු ජන පරපුරම අද අන්ත අසරණ භාවයට පත් වී තිබෙන මොහොතක නව ආණ්ඩුවක් ආරම්භ කරලා අපි කරන පළවෙනිම දේ තමයි පරිගණීම් වලට ලක්වුණු රැකියා අහිමි වුණු ඒ සෑම සිළු දෙනාටම සහනටික ලබා දෙන්නට නව ආණ්ඩුවක් තුළ අපේ පළවෙනි කාර්යය හැටියට අපි කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ සිළු දෙනාටම ප්‍රකාශ කර සිටිනවා. හිතවත් මිත්‍රවරුනි අපිට ජයග්‍රහණය කරන්නට පුළුවන්. අපිට ඉදිරි ගමනක් යන්නට පුළුවන්. ඒ ගමනේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට තිබෙන්නේ සියලුම ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම. ජනතා විශ්වාසය ඉතාමත්ම වැදගත්. ජනතා පිළිගැනීම ඉතාමත්ම වැදගත්.
ඒ විශ්වාසය සහ පිළිගැනීම තුළ අපි ඇති කරගන්න ඒ මහා බැඳීම ඒ මහා සම්බන්ධතාවය අපි දිගින් දිගටම රැකගන්නා වූ දේශපාලනයකට අපි අවතීර්ණ වන්නට ඕන හිතවත් මිත්‍රවරුනි වර්තමානයේ දිහා බැලුවහම අපිට පේනවා ජනතාව බලාපොරොත්තු වූ සෞභාග්‍ය අද නිර්මාණය වෙලා නැහැ. පොළොන්නරුව වගේ කෘෂිකාර්මික බල ප්‍රදේශයක ජනතාව ඉමහත් බලාපොරොත්තුෙන් හිටියා පෝර ටික නොමිලේ ලැබෙයි කියලා. නොමිලේ පොහොර ලැබෙනවා තියා මුදලටවත් පොහොර ගන්න බැරි යුගයක් අද රටේම නිර්මාණය වෙලා තිබෙනවා. මම මතක් කර දෙන්නට කැමති රුපියල් 52ක ස්ථාවර වීමිලක් නාඩුවලට දෙනවයි කිව්වා. රුපියල් 57ක ස්ථාවර වීමිලක් ලබා දෙනවයි කිව්වා සම්භවවලට. කීරි සම්භවවලට දෙනවයි කිව්වා රුපියල් 63ක ස්ථාවර වීමිලක්. පොළොන්නරුවේ ජනතාවගෙන් අහන්න කැමති පවතින වීමිල කීයද? මිත්‍රවරුනි ඔබතුමන්ලාට මතකද දන්නේ නැහැ ලංකාවේම ගොවි හමුව අපි පැවැත්වුවා පොළොන්නරුවේ. පොළොන්නරුවේ පැවැත්වපු ඒ මහා ජන හමුවේදී ගොවි ජනතාව වෙනුවෙන් ඒ ගොවි සංවිධාන නියෝජිත මහත්මේ ගොවි පරපුරේ දුක කඳුල වේදනාව අපිට ඉදිරිපත් කරා. ගොවි ජනතාවගේ යෝජනා සහ අදහස් වලින් පෝෂණය වුණු අපි බොරු කියන්න ගියේ නැහැ. වීවලට රුපියල් 50ක ස්ථාවර මිලක් කටවචරිට නෙවෙයි මැතිවරණ පොරොන්දුවක් හැටියට නොවේයි පාර්ලිමේන්තු අනපනත් තුලින් නිත්‍යානුකූලව රටේ නීතිය බවට පත් කරනවයි කිව්වා. වීවගාවට අමතරව තේපොල් රබර් එළවලු පළතුරු හේන් ගොවිතන සුළු අපනයන භෝග වගා හැම වගාවකටම නොමිලේ පොහොර ලබා දෙන්නට අපි සැලසුම් හදලා තිබුණා. ක්‍රමවේදය සකස් කරලා තිබුණා. නමුත් 69 ලක්ෂයක් මේ රටේ ජනතාව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බහුතර ජනතාවක් රටේ කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල බහුතර ගොවි පරපුරක් අපිව විශ්වාස කරේ නැහැ. ඒ ඇත්ත තීන්දුව කරා අපි සෞභාග්‍යය කරා යන්නට ඕනේ කියලා. අපේ ප්‍රතිවාදියාගේ සෞභාග්‍ය කරා 69 ලක්ෂයක් දුසිංගනන් ඡන්ද ලබා දීලා අද බොහෝ දෙනා පසුතැවිලි වෙන. ඒ මන්ද වීවලට ලබා දුන්නු ස්ථාවර මිලක් නැහැ. අද කිලෝ යන්නේ 30ට 35ට. අපි බලයට පත් වුණා නම් අනිවාර්යෙන්ම රුපියල් 50ක මිලක් ලැබෙනවාමයි. ස්ථිරව. ඒක අපේ රටේ නීතිය බවට පත් කරන. එපමණක් නොවේ පොහොර ටිකක් අනිවාර්යයෙන්ම නොමිලේ ලබා දෙන. ඒ සඳහා අපි වැඩපිළිවෙල සකස් කරලයි ප්‍රතිපත්ති මාලාව නිර්මාණය කරේ. නමුත් අපේ ප්‍රතිවාදීන් කරපු දේ තමයි බොරුව, මුසාව, මුලාව, බොරු පොරොන්දු, මිත්‍යා ලෝක, සිහින මාලිගා, ලස්සන
වචනමාලා නිර්මාණය කරලා බොරුව තුලින් 69 ලක්ෂයක් රැවැට්ටුවා. දැන් බලන්න මිත්තවරුනි, දුගී දුප්පත්කම තුරන් කිරීම සඳහා සමෘද්ධියයි ජනසවියයි දෙකම ලබා දෙනවයි කියනකොට 69 ලක්ෂයක් කියවනේ එහෙම කරන්න එපයි කියලා. සමෘද්ධියටයි ජනසවියටයි දෙකටම වැඩිය හොඳයි කිව්වා 3000 මල්ල. 3000ක් නැහැ, මල්ලක් නැහැ. ගත වෙන හැම මොහොතක් පාසාම මතක තබා ගන්න මල්ලේ වටිනාකමත් මල්ලේ බරත් අඩු වෙනවා. අද ගර්භණී මව්වරුන්ට ලබා දෙන්න තිබෙන පෝෂණ මල්ල ලබා දෙන්නේ නැහැ. වකුගඩු රෝගීන්ට ලබා දෙන්න තිබෙන නිවාස ආධාරය දෙන්නේ නැහැ. මාසික දීමනාව දෙන්නේ නැහැ. රාජ්‍ය සේවක ප්‍රජාව පෝලිමට ගිහිල්ලා ගැහුවා අනිත් පැත්තට. අද අනිත් පැත්තට ගහලා රාජ්‍ය සේවක ප්‍රජාවත් 69 ලක්ෂයකුත් අන්ධ මන්ද වෙලා නිරුපද්‍රිතව තුෂ්ණිම් භූතව කාලය ගත කරනවා. මොකද ජනතාවට බලාපොරොත්තු උනේ, බලාපොරොත්තු දුන්නේ සෞභාග්‍යයේ මහා දැක්ම, සෞභාග්‍යයේ මහා ගමන. නමුත් මිත්‍රවරුනි, මහ පොළොවට පය ගහලා ජීවත් වෙන මේ රටේ ගොවි ජනතාවටත් මේ රටේ සාමාන්‍ය ජනතාවටත් නිර්මාණය වුණු සෞභාග්‍යයක් නැහැ. තමුන් නාන්සිලාට ලබා දෙනවයි කියපු ප්‍රතිලාභ ටික අදටත් නැහැ. පුන පුනාම විපක්ෂ නායකවරයා හැටියට මම කියලා තිබෙනවා. අද දවසෙත් මේ මොහොතෙත් කියනවා. ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්නට පාර්ලිමේන්තුවේ 3-2ක් අවශ්‍ය නැහැ. මේ මොහොතෙත් අපිට දෙන්න පුළුවන් ඒ වරම. ලබන සතියේ පළවෙනි දවසේම පාර්ලිමේන්තුව කැඳවුවොත් අපිට පුළුවන් ඒ අවශ්‍ය අනුමැතිය සහයෝගයේ ශක්තිය ලබා දෙන්න. හැබැයි රජය මේ නව ආණ්ඩුව කිසිම මුදල් යෝජනාවක් ගෙනෙන්නට ලෑස්ති නැහැ. දැන් ලබන සතියේ පුළුවන් අයවැයක් ගේන්න. තමන් ඉදිරිපත් කරපු පොරොන්දු මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් ටික ලබා ගන්න. නමුත් පොරොන්දු ඉටු කිරීමේ අදහසක් ඒ ඇත්තොන්ගේ සිත්වල නැහැ. ඒ අය පොරොන්දු මාලාව පෙන්න යනවා පාර්ලිමේන්තු මැතිවරණය දක්වා. පාර්ලිමේන්තුවෙන් 3-2ක් දුන්නොත් අපි කරන්නම් කියලා හැම තැනකම කියව කියව යනවා. මම ඔබතුමන් ළඟින් අහන්න කැමති, පාර්ලිමේන්තු මැතිවරණයකට පෙර මේ අය නොකරන්නේ නම් මැතිවරණයකින් පසුව කරයිද? මොහොතකට හිතලා බලන්න. 2015 අපි බලයට ආපු වෙලාවේ මහමැතිවරණයට පෙර 100%ට 200%කින් සමෘද්ධිය වැඩි කරා. රාජ්‍ය සේවක නිලධාරින්ගේ වැටුප 10,000කින් වැඩි කරා. තෙල් මිල අඩු කරා. ඒ ඔක්කොම කරේ පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතුව. 40-50 ගණන් අපිට හිටියේ මන්ත්‍රීවරු. ඒ සුළුතරෙන් අපි පොරොන්දු ටික ක්‍රියාත්මක කිරීම ආරම්භ කරා. නමුත් මිත්‍රවරුනි, මේ අත්තු පොරොන්දු මාලාව පෙන්න ඉන්නවා රටට නැවතත් වරක් මුසාවක් මුලාවක් බොරුවක් කරන්න. දැන් තමුන්නාන්සේලාට බොහොම පැහැදිලි වෙන්නට ඕන. මේ රජයේ කිසිම සූදානමක් නැහැ
රට සෞභාග්‍ය කරා ගෙන යන්නට කිසිම සැලැස්මක් නැහැ. තවමත් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් පත් කරලා නැහැ. තවමත් රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලක් නැහැ. කිසිම ක්‍රියාත්මක භාවයක් නැහැ. අභ්‍යන්තර ආරවුල් එමටයි. තර්ක විතර්ක යෝජනා චෝදනා වැහි වැහැලා. නමුත් රට තුල ශක්තිමත් පාලනයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ජනතා සේවාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අද විවිධ වෙනත් මාතෘකා ඉස්මතු කරමින් ජනතාවට ඉටු විය යුතු සේවාව අහිමි කරමින් හොර රහසේම ජනතා සහන ටික කප්පාදු කරන තත්වයකට අද රජයේ අවතීර්ණ වෙලා තිබෙනවා. හිතවත් මිත්‍රවරුනි, හොඳට මතක තබා ගන්න. 69 ලක්ෂයක් ඡන්දය දුන්නා පාසල් දූ දරුවන්ට දිවාහාරය අවශ්‍ය නැtei කියලා. අපි ලබා දෙන්න තිබුණු සපත්තු කුට්ටම එපයි කිව්වා. නිලැඳුම් කට්ටල දෙක එපයි කිව්වා. පාසල් දූ දරුවන් 44 ලක්ෂයකට අපි මේ මහා දැවැන්ත වැඩසටහන නිර්මාණය කරේ අපේ රටේ දරු පරපුර රැකගත යුතු නිසා. රටේ අනාගතයේ බාරගන්න සිටින දරු පරපුර ශක්ති සම්පන්න සෞඛ්‍ය සම්පන්න දරු පරපුර බවට නිර්මාණය කළ යුතු නිසා තමයි අපි මේ වැඩසටහන ආරම්භ කළේ. නමුත් 69 ලක්ෂයක් අපේ සංවර්ධන වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරලා මොනවද අද රටට ලැබිලා තිබෙන්නේ? මොනවද අද ක්‍රියාත්මක වන්නේ? මිත්‍රවරුනි, ආණ්ඩු මාරු වුණ හැටියේ එහෙම නීතියක් කලාවක් නැහැ. ජනතාවට සේවාවක් කරන්නට නම් පාර්ලිමේන්තුවේ ජනවර්මත් ඉන්නට එනකන් ඉන්නට ඕනේ කියන එහෙම නීතියක් නැහැ. එහෙම තර්කයක් නැහැ. නමුත් මිත්‍රවරුනි, මේ වර්තමාන රජය අකාර්යක්ෂම රජයක්. වැඩක් කරන්න බැරි රජයක්. දැන් ජනතා සේවාව ගැන නෙවෙයි කතා වෙන්නේ. දැන් කතා වෙන්නේ මහමැතිවරණයේ අපේක්ෂක ලයිස්තුව කොහොමද හදන්නේ කියලා. අද කිව්වයි කියලා හිතේ තියාගන්න අපේ ප්‍රතිවාදී කණ්ඩායම සම්පූර්ණ අච්චාරුවක් බවට පත් වෙනවා. ඒ අපේක්ෂක කණ්ඩායමේ මහා පොරවැදිල්ල ක්‍රියාත්මක වෙනවා. එක පැත්තකින් පොහොට්ටුව ඉන්නවා. තවත් පැත්තකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවා. තවත් පැත්තකින් වියත් මඟ තියෙනවා. දැන් අද ක්‍රියාත්මක වෙන්නේ රට පාලනය කිරීමක් නෙවෙයි. මේ තුන් කට්ටුව අභ්‍යන්තර අරගලයක නිරත වෙලා සිටිනවා. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී කවුද ඡන්ද ඉල්ලන්නේ? කාටද ප්‍රමුඛත්වය ලැබෙන්නේ? කාටද මේ දේශපාලන සහනය ලැබෙන්නේ කියලා. හැබැයි පොළොන්නරුවේ වීගොවිය අනාතයි. 30ට 35ට තමයි වී කිලෝට ලැබෙන උපරිම මුදල. හොරොන්දු ඔක්කොම අමතක වෙලා, නොමිලේ පොහොර ටික අමතක වෙලා, නොමිලේ පොහොර ටික ලබා දෙනවා පමණක් නොවෙයි, අපි අදහස් කරගෙන හිටියේ නව තාක්ෂණය තුලින් මේ රටේ කෘෂිකාර්මික පරපුර නව සංවර්ධන යුගයක් කරාගෙන යන්න. අවාසනාවකට අපිට ඒ ජනවර්ම ලැබුණේ නැහැ. හැබැයි මේ රවටිල්ලට ගොදුරු වුණු 69 ලක්ෂයට යුතුකමක් තිබෙනවා. අඩුම ගණනේ
ජනතාවට සහන ලබා දෙන යෝජනා සම්මත වෙලා ඒවට මුදල් අනුමත වෙන පාර්ලිමේන්තුවේ බලය අපිට ලබා දෙන අපිට ප්‍රශ්නයක් නැහැ වෙනත් ජනාධිපතිවරයෙක් සමග රටේ දියුණුව සංවර්ධනයේ උදෙසා රටට ඵලදායි වැඩගත් ජනතාවට සහන ලැබෙන රට සංවර්ධනය වෙන ගමනකට එකට වැඩ කිරීමේ අපහසුතාවයක් නැහැ හොඳට මතක තියාගන්න එකට වැඩ කරනවා නම් වැඩ කරන්නේ ජනතාවට සහන ලැබෙන රට සංවර්ධනය කෙරෙන වැඩසටහන් වලට පමණයි ප්‍රජාතන්ත්‍ර විරෝධී පීඩනකාරී අසහනකාරී ආඥාදායකත්ව යුගයක් නිර්මාණය වෙන කිසිම ක්‍රියාදාමයකට අපි කිසිසේත්ම සහයෝගය ලබා දෙන්නේ නැහැ මිත්‍රවරුනි මේ රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි ජනතාව වෙනුවෙන් අරගල කරන ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගත් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන ජනතාවට ඉදිරිපත් කරපු පොරොන්දු මාලාව ඉටු කිරීම සඳහා පාලකයන්ව ඒ අතට යොමු කරවන පාලකයන් එක්ක තර්ක විතර්ක කරලා ජනතාවගේ ප්‍රශ්න විසඳන විපක්ෂයක් නිර්මාණය කරන්නට ඕන අපි වැඩිකල් විපක්ෂයේ ඉන්නට බලාපොරොත්තුවක් නැහැ මහමැතිවරණයේදී හොඳ අවස්ථාවක් එළමෙනවා පාර්ලිමේන්තු බලය ලබාගෙන සංවර්ධන වැඩ කටයුතු සඳහා මුදල් අනුමත කරන ඒ උත්තරීතර සභාවේ බලය ලබා ගැනීමත් සමග මේ රටේ ජනතාවට ශක්තියක් ලබා දෙන රට සංවර්ධනය කරා යොමු කරන යුගය නිර්මාණය කරන්න ඒ සඳහා කිසිම පැකිලීමකින් තොරව සජිත් ප්‍රේමදාසත් අපි සියලු දෙනත් අපේ පක්ෂයත් අපේ පෙරමුණත් අපේ නව සන්ධානයක් එකට වැඩ කරන්නට ලෑස්තියි කියන එක මේ අවස්ථාවේ තමුන්නාන්සලාට ප්‍රකාශ කරන්න කැමතියි හිතාදර මිත්‍රවරුනි මැදිරිගිරිය මින්නේරි යන කොට්ටාස දෙකටත් යන්න තිබෙන නිසා මම දීර්ඝව කතා කරන්නට යන්නේ නැහැ නමුත් මේ පොළොන්නරුව බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ හතක් තිබෙනවා මැතිවරණ කොට්ටාස තුනක් තුල වැලිකන්ද දිමුලාගල තමන්කඩුව ඒ වගේම ලංකපුර මැදිරිගිරිය හිඟුරක්ගොඩ ඇලහැර බකමූණ බොහොම සුන්දර දිස්ත්‍රික්කයක් රටට බත සපයන කෘෂිකාර්මික බහුතර ජනපරපුරක් සිටින ඓතිහාසික ජනපරපුරක් නිර්මාණය වුණු උතුම් දිස්ත්‍රික්කයක් පොළොන්නරුවේ ජනතාව තීන්දු කරන්නට ඕන තවදුරටත් බොරුවට මුලාවට මුසාවට වහල් වෙනවද එහෙම නැතුව සත්‍යය ජයග්‍රහණය කරවන පොදු ජනතාව ජයග්‍රහණය කරවන යුගයක් නිර්මාණය කරනවද කියන එක මිත්‍රවරුනි මහමැතිවරණය වෙනුවෙන් අපේ ප්‍රතිවාදී කණ්ඩායම් එක එක ජල්තර ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරයි. දැන් පටන් ගන්න තිබෙනවා ෆෝම් කොළ සූදුව. දැන් ෆෝම් කොළ සූදුවෙන් ආරම්භ වෙන මේ සූදුවට තව තවත් සූදු ගනුදෙනු ගණනාවක් එකතු කරන්නට යනවායි කියලා ආරංචි. මම අහන්න කැමතියි තමුන්නාන්සලාගෙන් එකපාරක් 69 ලක්ෂයක් රැවටුණු තැන තවදුරටත් පොළොන්නරුවේ ජනතාවත් රටේ ජනතාවත් රැවටෙනවා. නොරැවටුණු 56 ලක්ෂයකට ආසන්න ජනපරපුරක් සිටිනවා. ඒ 56 ලක්ෂය පදනම් කරගෙන
අපේ අරමුණ සහ ඉලක්කය රටේ සියලුම දෙනාගේ විශ්වාසය දිනාගෙන හොඳ රාජ්‍ය පාලන ගමනක් ක්‍රියාත්මක කරන්න. ජනතාවාදී ගමනක්, ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා ක්‍රියාත්මක වෙන ගමනක්. ඒ ගමන තුළ නාලක කොළොන්නේ මැතිතුමාව පොළොන්නරුවෙන් මැති සභයට යවලා මේ දිස්ත්‍රික්කයේ ජනතාව අප වෙත ලබා දුන්නු ඒ මන්ත්‍රී සංඛ්‍යා තුනම රැකගෙන අපි අපේ ගමන ඉදිරියට ක්‍රියාත්මක කරමුයි කියලා යෝජනා කරමින් සියලුම දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.